දෝෂණය වංචාව නාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැ. අදලියන්නේ හාර සිය හැටහයි වැනි ටෙළිවැකේ අද නවන්පුන් පොහොය දිනේ ශාසන ඉතිහාසේ උවැදගත් සිදුවීම් කිහිපයක්ම අදවන් නවම්පුර පොහෝදිනක සිදූ බව සඳහන් වෙනවා බුදුරජණන් වහන්සේගේ දෑැස ගව් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයහි තනතුරු ලැබුවේ අදවන් දිනකයි එසේම ප්‍රථම මහා සංග සම් මේලනය පැඇත්තුවේද අද වැනි දිනක බව ඉතිහාසේ සඳහන් වනවා. පටු ආකල්පවලින් බැහැරව සමාධගත දිවිපෙවතක් සඳහා සංගරුවන වෙනුවෙන් එහමත් නැත්තාම් මහා සංගරත්නය වෙනුවෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේතුන් නවන්පුන් පොහෝ දිනකයි. මෙ සියල් අතර අසූවැනිවියට ලංව සිටි බුදුරජණන් වහන්සේ අනිත Quan த تத podதுபව pahaதாdemin. පිරිනිවන් පෑමට හෙවත්න් ආයුසාංස්කාරය අත් හලේද නවම් පොහේදිනක බව බෞද්ධේ තිහාසේ සඳහන්. සියල්ල නැසන සුළුයි සියල්ල මැරණ සුළුයි සියල්ල නැතිවෙන සුළුයි කියෙන පනි විඩේඒ පරම සත්්‍යය අද අමතක කළ පිරිස අතිවිශාලයි. අනුන්ගේ ධනයත් සොරා ගනිමින් තමන් ගැන විතරක් මමත්වේ ගැන විතරක් සිතා ක්‍රයාා කරණ ආකාරය අද වගේ දවසක මතක් කරගණටම අවශ්‍යයි හොඳේ? ඔබ දන්නවා අද අප මුහුණ දෙන අප ජීවත්වන මේ රටේ සැබෑ තත්වේ. වේල් තුනක් මොනවහෝ කෑමටගත් ජනතාව අද කන්නේ වේල් දෙකයි හෝ එක வேලයි. විශේෂෙන් රට ඩොලර්ගෙන ඔය වතුකරේ ජනතාව අන්ත අසරනයි හොඳේ ඔය සමහරුන් කියන විදිහට හවසට දෙකක් දාගන ජොළියේ ඉන්න ජීවිත නෙමෙයි ඒ වතුකරේ ජනතාව ගෙවන්නේ. වතුකරේ ජනතාවගේ ප්‍රධහන ආහාරය රොටි අද රොටියක් හදාගන්න බැරිතරමටම ඒමිනි ස්වාසරණයි හරිිය. දරුවන් පාසැල්යනයක අද අඩවෙලා. ඒත් අරමටම පොත්පත් පෑන් පැන්සල් සපත්තු බැගවල මල ඉහලයි. සෞඛ්‍ය ශේත්‍රයේ බිමට සමතලා වෙලා කියලා අමුත්වෙන් කියන්ට දෙයක් නෑ නේද. වේල් තුනක් බොන්ට ඕනේ බිහෙත් බොන්නේ එක වේලායි. ඒවගේ මයි බොන්ට වෙලා යෙන්නේ බාල අऔෂද බෙත් කියෙනකයි අමුතුවෙන් කියන්ට දෙයක් නෑ. සෞ්‍ය ශේත්‍රයේ පුරාම වැඩවර්ජන, දොස්තරල වෙනුවට හොර දොස්තරල වැඩ පට අරන්න. රට පුා හොරදොස්තරල හතලිස් දහත් පැනලුනේදඒ බැලුවත් මෙහේ ැලුවත් සියට දහටේ වැට්ට එක උඩ බැලුවත් බිම ැලුවත් එකකයි ොඳේ දැන් මේ සියල් අතර රටේ ආර්ථකය ගොඩගන්න ආ්ඩුවට නිවැරදි උපදෙස්දියුතු තැන කොහේද තියෙන්නේ මුදල් අමාත්‍යන්ශි ප්‍රමුක මහ බැංකුවනේද පසුගේ කාලයේ අපේ රට ආර්ථිකව මහපොලෝට සමතලා වෙනකන් මහ බැංකුවේ දා ලොක්කොමොක දෙකළේ කරපු දෙයක් නෑ රටක් බංකොලොත්වෙනකං එහහි කිය කියහිට පිකතමයි උන්දලක් කලේ නේද දැම් බලන්න රට දුකට පත්වෙලා දහ දුක් දන වෙලාවක තමනුත් තී ප්‍රදහන වශයෙන්ම වග කිවවිතිී කියලා ැ ැන යේ පෙ මොකද කරගත්තේ පಡි වැඩිරගත් . හබැංQ. උදවියගේ විතරක් පඩි වැඩිකර ගත්තනේද. රට වලපල්ලට ඇනකන් උඩබලාගෙන සිටපු ඊට පාරකපු ප්‍රධාන පිරිසක්ුණේ කවුද මහාබැංකු නිල්ලධහරින්. එක අයි අමුතුතර්කයක් නෑ. මෙරටේ ජීවත්වෙන්න තුංවල කන්ටඕනේ වෛද්‍යවරුන් හා ාහබැංකු නිල්ධහරින් විතරයිද. නෑ මේතාක් තමන්ට රිසිසේ බෙදාගෙන කෑවේ පාර්ලිමේන්තේ මැතියඇමැත්තලනේද. රටේ උත්තරීතර නීතිහදන තැන තමන්ට කැමෙති විදිර බෙදාගත්තා ආ තීරු බදුරයිත වාහන නේද. එකඒක ජාතිය දේවවා ලෙගුල්ල බෙදා ගත්තා නා දැන් මහ පැංකුව. නීතියෙන්ව ඒ අයට කැමති ගානක් බෙදාගන්න ඉඩදීලා මෙ අලුත් පඩි වැඩුවීම සියට හැත්ත පහක්. එකනේ රුපියල් සියක් ලැබනාට දැන් එකේ හැත්ත පහයි එකනේ ලක්‍ෂක වැටුපක් ලබන කෙනෙකුට දැන් අලුත් වැටු පැඩීම කියද, රුපියල්ක් ක්ෂ හැත්ත පන්දාහහිනේද සමහර නිලදහරින්ගේ වැටු පැඩීම ඇහුවොත් ඔබට පුදුමහිතේවේ කාර්යාල කාරය සහහිකෝකක් වැටුප පවා රෘපියල් ලක්‍ෂ දෙකට ආසන්නයිලු. එක්කෝ දෙක පැනලා. අපේ රටේ උපහදිධරී තරුණ තරුණීන්ගේ සමහර වැටු පැහවෝත් තනි එහැට ඇඩෙනවා. ඔු රුපියල් තිස් දහයි හතලිස් පන්ධා අතර තමයි සමහර උපාදිධාරීන්ගේ වැටුපතියෙන්න්නේ. රුපියල් ලක්ෂ දහයක පහළුවක වැටුපක් ගන්න මහබැංකු ලොක්කකගේ දරුවන්ට ඇත්තෙත් මෙරටේ සාමාන්‍ය දරුවන්ට ඇත්තෙත් එකම කුසගන්න. එකම අධ්‍යාපන අවශ්‍යතා කියලා මේ නවම්පුර පසලොස්සක පොහොදිනේ මතක් කරන්නේ සියල්ල නැසෙන සුළුයි කියලා මතකතියාගන්ට කියලා මතක් කරමින් හොඳේ ඔවු! චාල්ස් රජුත් අද පිළිකාවකින් පෙල්න රෝගයෙක් එක තමයි ජීවිත සත්්‍යය හරිය.